මැතිවරණ උණුසුම ළඟළඟම එනවා. අපේක්ෂකයෝ හුඟක් දේවල් කතා කරනවා. නායකයෙන්ට මුලින්ම තියෙන්නේ තියෙන සම්ප්‍රදාය කලත්තන්න වෙනවා. අර පරණ විදියටම හිතාගෙන ගියොත් මං හිතන්නේ වෙන මේගොල්ලන්ට දිග ගමනක් නැහැ. හැබැයි ඒ පුද්ගලයන්ට මේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙනවා. මට ඔක්කොම සල්ලි දෙන ඕන එකක් කරන්න පුළුවන් කියලා. ඒතකොට එතෙන්ට ගියාම යථාර්ථය තේරුම් ගන්නවා. එතකොට උඩ බලන් ඉන්නවා. හැබැයි ඒ කතා කරන දේවල් කරන්න පුළුවන් දේවල්ද කියලා විචක්ෂණශීලීව තෝරා ගන්න ආකාරය මෙවර නියමාර්ථයෙන් අපි ඔබට කියලා දෙන්න. නියමාර්ථය අයබුවන්. ඔබ හැම දෙනාටම අපි වැඩසටහනට ආරාධනා කරනවා. අදත් නියමාර්ථය සුපුරුදු පරිදි අපේ ආරාධිතය ඔබ දන්නවා. මිලින්ද මොරකට මහත්මයා ඔබතුමා අයබුවන් කියලා ගෞරවයෙන් පිළිගන්නවා. අපි පරිසරය පොඩ්ඩක් මාරු කරලා අපි කතා කරන්න කියලා හිතුවේ. විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වෙච්ච වෙලාවේ දැන් අපේක්ෂකයෝ එහෙම නැත්නම් අනාගත අපේක්ෂාවන් හිතේ තියාගෙන ඉන්න උදවිය මැතිවරණ වේදිකාවල් තනාගෙන මේ වේදිකාවල් ඔස්සේ යමින් තම තමන්ගේ පොරොන්දු එහෙම නැත්නම් තමන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් එක්ක ප්‍රකාශයට පත් කරනවා. එහෙම නැත්නම් තම තමන්ගේ ප්‍රකාශකවරුන් හරහා ප්‍රකාශයට පත් වෙන්න හරිනවා. මොරගොඩ මහත්මයා, මේ රටේ හිටපු දේශපාලඥයෙක් විදිහට අංක එක, දෙවෙනි එක ආර්ථික විශේෂඥයෙක් විදිහට අපි දැනගන්න කැමති රටේ ඇත්ත තත්ත්වය මොකද්ද අපේ රටේ මේ මොහොතේදී කියලා. මොකද ඡන්දදායකයෝ විදිහට ඔබ මම මේවා නරඹද්දී, එහෙම නැත්නම් ඡන්දදායකයෝ විදිහට ඔබ අපේ මේ කතා අහද්දී අපිට මේවල මුල මැද අග ගලප ගන්න අපේ රටේ අපි ඉන්නේ කොහෙද කියලා ඇත්ත තත්ත්වය දැනගන්න කැමතියි. දැන් දේශපාලනයක් හෝ වෙනත් ආකාර දෙයක් නැතුව ආර්ථික විද්‍යාඥයෙක්ද ඔබතුමාගේ රටේ ආර්ථික තත්ත්වයේ ඇත්ත තත්ත්වය මොකද්ද? මුලින්ම මං හිතන්නේ අපි අර ලීකුවන්යු මැතිතුමාගේ කියමනක් හැම දෙනාම කියනවා ලංකාව ගැන අපේ ප්‍රජාතන්ත්‍රවාද ක්‍රමය ගැන කියපු දෙයක්. එයා කිව්වේ කාලින් කාලෙට වාරින් වාරෙට නැති සම්පත් වෙන්දේසි කිරීමක් තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් ඒ විදිහට තමයි අපේ මේ ජාලය දිගටම ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දේශපාලඥයන් ඡන්ද කාලයට වෙන්දේසියක් තියෙනවා, ජනතාවට එක එක ඒවා පොරොන්දු වෙනවා, පොරොන්දු වෙලා ඒවා කරගන්නත් බෑ, කරගන්නත් හදනවා. ඒකෙන්ම ආර්ථිකය එන්න එන්න දුර්වල වෙනවා. ඉතින් මේක මේ නිදහස් දවසේ මේ කාටරි ඇඟිලක් දික්කලා වැඩක් නෑ. අපි නිදහස ලබා ගත්ත දවසේ ඉඳන් මේ ආපු මේ ගැම්මක්. ඒක ඒ රාමුව තුළ දැන් ආර්ථිකය දිහා බලනවා නම් තිත්ත ඇත්ත හැටියට අපේ ආර්ථිකයේ මේ යථාර්ථය මම හුඟක් වෙලාවට කාරණා හතක් ගැන කතා කරනවා. ඉංග්‍රීසියෙන් කියනවා ඒවා මේ කෝල් ට්‍රූත්ස් කියලා. ඒ කියන්නේ සත්‍ය හත. සත්‍යමේ සත්‍යය. හත මොකක්ද කියලා. පළවෙනි එක අපේ වියදම සහ ආදායම. ආදායමට වැඩිය වියදම බැලුවොත් එහෙම අපේ වියදම තුනෙන් පංගුවකටත් වැඩිය වැඩි අපේ ආදායමට වැඩිය වියදම. ඒ කියන්නේ අනිත් කොටස තුනෙන් පංගුව වෙන්න පුළුවන්, භාගය වෙන්න පුළුවන්. ඒක හදන විදිහට බැලුවොත් ඒ කොටස අපි ණයට ගන්න. ඉතින් හැම අවුරුද්දෙම ණයක් ඇති කරගෙන තමයි අපි ගමන යන්නේ. මේ එදිනෙදා පරිභෝජනයේ සදා. පරිභෝජනයේ සදා. ඉතින් ආදායමයි වියදමයි අතර. ඒක තමයි පළවෙනි සත්‍යය. දෙවනි සත්‍යය හැටියට බලන්න ඕනේ අපේ ආදායමෙන් 90% යන්නේ ණය ගෙවන්න. ඒකට 10% ඉතුරු වෙන්නේ අනික් දේවල් වලට. ඒක නිසා තමයි අපි ආදායමේ වියදම අතර ওই පරතරේ එන්නේ. ඒක තමයි බලනකොට දෙවනි ඇත්ත. තුන්වෙනි සත්‍යය බලනකොට අපේ රජයේ සේවය කොහොම එකතු කරුවම 115ක් මිලියන එකහමාරක් විතර පුද්ගලයෝ වැඩ කරනවා රජයේ සේවය. රජය පාලනය කරන්න දුවන්න අවශ්‍ය එකෙන් භාගයක් විතර. 107,000ක් 108,000ක් විතර තමයි අවශ්‍ය. හැබැයි ඒ අනිත් කොටස වැඩි කොටසක්. ඔබතුමා අය කියපු ඔය දත්ත ඔය මේ විගණනය කවුද කරලා තියෙන මොනවා මොකක් පාදක කරන? මම හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ කරපු ඒවා එක එක සංවිධාන එක එක ආයතන රජය තුලින් ඇහුවත් ඕක අසත්‍යයි කියලා කියන එකක් නැහැ. හැමදේම දන්නවා මේක ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒ කියන්නේ ලක්ෂ එක මිලියන එකහමාරක අපේ ඉන්නවා මේ රජයේ සේවකයෝ. ඒකෙන් අපිට අවශ්‍ය කියමු 108,000ක් කියලා. එතකොට ඒ වැඩිපුර කොටසක් ඉන්නවා. ඊට අමතරව බැලුවොත් එහෙම මේ විශ්‍රාමිකයෝ 106,000ක් විතර ඉන්නවා ඊට අමතරව. ඒ වගේම අපේ උපාධිධාරීන්ට වෙන අනාගතයක් නැති නිසා හැම ආණ්ඩුවම ඒ උපාධිධාරීනුත් නැවත බඳව ගන්නවා රජයට. ඉතින් එන්න එන්න මේ ගාණ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒක විශාල දරා ගන්න බැරි බරක් අපිට. කෙලින්ම කිව්වොත් ඒක දරා ගන්න බෑ. හැබැයි ඒක කරන්නේ මේ සමාජය ඉදිරියට ගෙනියන්න අපි විකල්පයක් නැති නිසා තමයි හැම ආණ්ඩුවම මේ ආණ්ඩුවට බඳව ගන්න. ඉතින් ඒක තමයි මේ තුන්වෙනි.
ඊළඟට බැලුවොත් අපේ සංස්ථා තුනක් තියෙනවා. ලොකු රජයට ලොකු බර සංස්ථා තුනක් අපේ අයවැයට. එකක් තමයි ශ්‍රී ලංකන් වන් සේවාව, දෙවැනි එක තමයි පෙට්‍රෝලියම් ඛනිජ සම්පත් සංස්ථාව, තුන්වැනි එක තමයි විදුලි බල මණ්ඩලය. මේ ව්‍යුහ මේ තුනම හරි මං එකට ඉංග්‍රීසියෙන් කියනවා ඩයිනසෝස් කියලා. ඒ පැරණි යුගයේ ආයතන. කිසිම නායකයෙකුට බැරි වෙලා තියෙනවා මේක හරියට ප්‍රතිව්‍යුහගත කරලා හදාගන්න. හැබැයි මේ අලාභේ මේ යන විදිහට මේ හැම ආයතනයම අලාභේ. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවාව මං හිතන්නේ මේ ලබන අවුරුද්දේ අලාභේ ඩොලර් මිලියන 200ක් විතර වෙනවා එන අවුරුද්දේ. ඒකට හේතු තියෙනවා මේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය. ඒක හේතු තියෙනවා. මේ මොන වුණත් ඒක තමයි අලාභේ. අනික් ආයතන බැලුවත් ඒ වගේම. ඉතින් මේ විශාල අලාභයක් ඒකත් දරා ගන්න බෑ. ඒක තමයි අනික් මේ සත්‍ය බැලුවා. ඊළඟට එන්නේ අපේ මේ කෘෂිකර්මයේ වැඩ කරන සංඛ්‍යාව. සාමාන්‍යයෙන් අපේ වගේ ආර්ථිකයකට මේක විශේෂඥව හදලා පෙන්වන එකක්. ජනගහනයේ 15%ක් තමයි කෘෂිකර්මයේ යෙදෙන්නේ වැඩ කරන්නේ. අපේ 25%ක් ඉන්නවා. ඉතින් මේ අවුරුදු ගානක් තුල මේක වෙනස් වෙන්න ඕන විදිහට. අපි අලුත් රැකියා බිහි කරන්න ඕනේ අපේ තරුණ සමාජයට කෘෂිකර්මයෙන් එළියට එන්න. ඒ වගේම කෘෂිකර්මයට තාක්ෂණය වැඩි කරන්න ඕනේ. ඒක ඉදිරියට යනවා. ඉතින් ඒක අනිත් පැත්ත. ඔබතුමා දැන් කරුණු තුනක් හෝ හතරක් කිව්වා. එකක් තමයි ලංකාවේ තියෙන අධික ණය බර. දෙවෙනි එක තමයි ආදායමයි වියදමයි. එහෙම නැත්නම් අපි ණය ගෙවන්න අපි උපයන ප්‍රමාණයෙන් ආදායම වියදම් පරතරය. ඒ කියන්නේ අය පරතරයන එක. තුන්වෙනි එක තමයි මේ අධික ලෙස පාඩු ලබන ආයතන. ප්‍රධාන ඩයිනෝසෝරයන් තුනක් ගැන කිව්වා. එතකොට මේ ඊට අමතරව රජයේ උපාධිධාරීන්ට රජයේ රැකියාවන් සම්බන්ධව තියෙන අතිරික්තය, සේවක අතිරික්තය සහ රජයේ මේ කාරණා ටික පත්වන ඕනෑම පාලකයෙකුට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිද්ධ වෙන මූලික ප්‍රශ්න ටික. එහෙම නැත්නම් මේ ප්‍රශ්න රජාව මේකට අපි එකක් එකතු කරමු. මේ ඒක තමයි ආනායන අපනායනය. අපේ අපනායනය ආනායනයෙන් භාගයයි. ඒක අනිත් පැත්තට හරවන්න ඕනේ. ඔය ටික බැලුවොත් ඔය සත්‍ය හත තමයි මම නිතරම කියන්නේ. මේ රාමුව තුළ ඕන නායකයෙක් මේ රට බාරගත්තොත් මේක ඉබේම පුද්ගලයාට ලැබෙනවා. ඉතින් වෙන දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. මේක ගැන මොකද්ද කරන්නේ කියන්නේ නැතුව මොකෝ කවුරු හරි කිව්වොත් හරි මම අලුතෙන් ගුවන්තොට පොළොවක් හදනවා, නැත්නම් අලුතෙන් නිවාස හදනවා, නැත්නම් මේ මහාමාර්ග හදනවා, නැත්නම් දුම්රිය, ඒවා ඔක්කොම කියන්න පුළුවන් මේක බැලුවට පස්සේ. තව අන්තිම එකක් තියෙනවා. මට ඒකත් මේකට එකතු කරන්න ඕනේ. ඒක තමයි හත්වෙනි කාරණාව. ඒක තමයි මේ සමෘද්ධිය. ඒ කියන්නේ අපේ දැන් අපි කියනවා අපි මැදි ආදායම් රටක් කියලා. ඉහළ මැදි ආදායමක් රටක් හැටියටත් අපි දැන් අප මිඩල් ඉන්කම් කන්ට්‍රි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ අපි ඇතුළු වෙලයි කියන්නේ. අපේ මේ ජනගහනයෙන් 40%ක් සමෘද්ධිලාභයෙන්ද දළ වශයෙන් බැලුවා. ඒ කියන්නේ මොකක් හරි මෙතන ව්‍යුහයේ වරදක් තියෙනවා. එක්කෝ මේ ගණන් හදන විදිහ අපේ දුප්පත්කම ගැන ගණන් හදන විදිහ වරදක් තියෙනවා, නැත්නම් අපි මේක සකස් කරන විදිහ වරදක් තියෙනවා. ඉතින් ඒක අපි දීර්ඝ කතා කරමු. අපි දීර්ඝව එකින් එකට කොටස් කරගෙනම කතා කරමු. විරාමයෙන් පස්සේ අපි ඒ ගැන කතා කරන්න සූදානම් ඉන්නවා. අපි කැමති ඔබ මේ ගැන සවිඥානික වෙනවා නම් නැවතත් හිතන්න. විරාමයෙන් පස්සේ අපි දීර්ඝ වශයෙන් මේවා ඛණ්ඩණය කරන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින මේ නියමාර්ථය මිලින්ද මොරගොඩ මහතා සමඟ. නියමාර්ථය අපි විරාමයට කලින් කතා කරේ රාජ්‍ය නායකයෙකුට අනාගතයේදී පහළ වෙන මකරුන් 7 දෙනෙක් ගැන. විශේෂයෙන් මේ අය තමන්වත් විනාශ කරන, රටත් විනාශ කරන භයානක වර්ගයේ ආර්ථික මකරන්. හැබැයි මේවා දමනය කරගන්න පුළුවන් කෙනෙක් ආවොත් එතනින් එහාට ඒක අර සුරංගනා කතාවක වගේ වෙනස් ආකාරයක අවසානයක් කරා පත් වෙයි. නමුත් සුරංගනා කතාවක් නෙමෙයි රටේ දැන් තියෙන ජනතාව කෙරෙහි අවබෝධයෙන් කතා පවත්වන උදවිය. සුරංගනා කතා කියන්නට එපා. මොකද මේවා සංඛ්‍යාලේඛනත් එක්ක ඔප්පු කරමින් යන කතන්දරේ නිසා අපි කියපු කාරණා එකින් එක ගන්න බලමු. රටක විශේෂයෙන්ම මේ අංකුර නායකයන් එහෙම නැත්නම් අනාගත දේශපාලනයේ කිරුළු පළඳින බලාපොරොත්තු වෙන දේශපාලඥයන් විවිධ ප්‍රකාශනයකුත් කරනවා. අපි රාජ්‍ය සේවකයන් හොඳට සලකනවා කියලා. නැත්තම් රාජ්‍ය නිලධාරීන්ට මහන්සි වෙන්න වෙනවා කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ මෙතන තියෙන නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක්ද, නැත්නම් රජයෙන් දෙන දේවල් පිළිබඳ ප්‍රශ්නයක්ද, රජයෙන් රජයක් තියෙන මිනිස්සුන්ට මේ වගේ සහනාධාර දෙන්නද, අපි අලුත් සියවසට හරියන ප්‍රශ්නයයි උත්තරේ දෙකම සාකච්ඡා කරන්න බලමු. මුලින්ම තියෙන්නේ දැන් රජයේ සේවයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ජනතා සේවයක්.
ඒ සේවය ඉස්සල්ලම අපි රාමු කරන්න ඕන රජයෙන් ලැබෙන තියෙන සේවා මොනාද ඒවට යන වියදම මොකක්ද අවශ්‍ය ප්‍රතිපාදන සහ මානව සම්පත් මොනාද කියලා. දැන් තාක්ෂණ යුගයේ එන්න එන්න මානව සම්පත් සංඛ්‍යාවත් අඩු කරන්න පුළුවන්. මොකද තාක්ෂණයෙන් තමයි දැන් අපි රටෙත් ඒක වෙනවා. දැන් බ්‍රිතාන්‍ය යුගයේදී අපේ සහ අපේ නිදහස ලබා ගත්තට පස්සේ උනේ අපේ උපාධිධාරීන් සහ ඒ ඉහළම තලයේ බුද්ධිමතුන් කියමු අපේ ක්‍රමයෙන් මතු වුණේ ඒගොල්ලෝ බලාපොරොත්තු වුණේ රජයේ සේවයට ඇතුළෙන්. බ්‍රිතාන්‍යයේත් එහෙම තමයි උනේ. දක්ෂම උපාධිධාරීන් මේ ඉහළම විශ්වවිද්‍යාලවල රජයේ සේවයට ඇතුළු වෙලා ඒක තමයි තිබුණ ඒ උරුමයක් ඇටියට සැලකුවා ඒක ඇතුළු වුණා. දැන් මේ තත්ත්ව වෙනස් වෙලා තියෙන්නේ. අද බ්‍රිතාන්‍ය බැලුවොත් දක්ෂම කට්ටිය පුද්ගලිකාංශයට රජයටත් යනවා දක්ෂ කට්ටිය යන්න නැතුනේ. හැබැයි හුඟ දෙනේ පුද්ගලිකාංශයට යනවා නැත්නම් රජ නොවන සංවිධාන වලට යනවා නැත්නම් එක එක ආයතන මාධ්‍ය වලට යනවා. ඒ විදිහට තමයි මේ සමාජය වෙනස් වෙලා තියෙන්නේ. අපේ සමාජය එහෙම වෙනස් වෙලා නැහැ. ඉතින් දැන් බැලුවොත් ඒක නිසා හැම ආණ්ඩුවම බලන්න පුළුවන් තරම් කට්ටිය ආණ්ඩුවට බඳවගෙන කියන්න මම අපි ආණ්ඩුවේ මේ සංඛ්‍යාව වැඩි කරුවයි කියලා. හැබැයි ඒකට අපි අහන්න ඕනේ කවුද ඒකට ගෙවන්නේ කියලා. පඩි ගෙවන්නේ කියලා. පඩි ගෙවන්නේත් අපි. අපෙන් බදුව අය කරලා ඒ පඩි තමයි ගෙවන්නේ. නැත්නම් ණය අපි වෙනේ ණය අරන් තමයි ගෙවන්නේ. ඉතින් රජයේ ඒ කියන්නේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. සමාජ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. රජයේ ආකල්පෙත් වෙනස් වෙලා කියන්න ඕනේ හරි මෙච්චරයි අවශ්‍ය රජයට. එක පාටම මේක කරන්න බෑ මොකෝ මේක මං හිතන්නේ අවුරුදු 10-15ක සලස්මක් වෙන්න ඕන ඒ විකල්ප සකස් කරන්න ඕන. ඒතර අර මං කිව්වා වගේ රජයේ සේවකයෝ 115ක් ඉන්නවා විශ්‍රාමික 106ක් ඉන්නවා. ඒ විශ්‍රාමිකයන්ටත් අවස්ථා ලබා දෙන්න ඕනේ. කියන්නේ මේ කණ්ඩායම මේක හරි දක්ෂ කණ්ඩායම සමාජයේ දක්ෂ කණ්ඩායම. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ කියන්නේ මේ රජ ආණ්ඩුවේ ගිහිල්ලා මුකුත් කරනවා නොකරනවා කියන එක නෙමෙයි. මෙතන තියෙන්නේ කොච්චර අවශ්‍යද කියන එක සංඛ්‍යාව අවශ්‍ය සංඛ්‍යාව. ඊට පස්සේ අනික් කොටසට අවස්ථා ලබා දෙන්න ඕන සමාජයට. පුද්ගලිකාංශය වෙන්න පුළුවන් මේ ස්වේච්ඡා සංවිධාන ඕන වෙන මොන හරි ක්‍රමවේදයක් අලුතෙන් නිර්මාණය කරන්න ඕනේ. මේවට අර මේ ව්‍යුහයෙන් පිට අදහස් ගන්න ඕනේ. දැන් සමහර සමාජවල රටවල්වල කරලා තියෙනවා රජයේ සේවකයන්ට පඩි ගෙවලා ඒ අවශ්‍ය විකල්පයක් දීලා තියෙනවා. ඔගලන්ට ඕනම් පඩි අරගෙන ඔබතුමාලා ගිහිල්ලා ස්වේච්ඡා සංවිධානය කියන්නේ ආගමික සිද්ධාස්ථාන වල වැඩ කරන්න පුළුවන්. වෙන මොන හරි මේ පුද්ගලිකාංශ වැඩ කරමු ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. රෝහිතනක් මොන හරි කරන්න පුළුවන්. මොකද මේ යුගයේ මේ ලංකාවේ විශේෂයෙන්ම අපිට විශාල අවස්ථා තියෙනවා මේ තාක්ෂණය පාවිච්චි කරලා මේ කෘෂිකර්ම. ඒකනේ අර හරියට පෞද්ගලික ආයතනයක අර volunteer retirement scheme එකක් දෙනවා වගේ. තමන්ටම අයින් වෙලා හැබැයි තමන්ගේ යම් ප්‍රමාණයක් තියෙනවා ආදායම ලබා දෙන ආයතනයකට ප්‍රශ්නයක් නැහැ. තමන්ටත් පාඩුවක් නැහැ. ඒක ආයෝජනය කරගෙන එතකොට රටට වෙන සේවයක් වෙනවා. ඒ කියන්නේ ධනයක් උත්පාදනය වෙන්න පටන් ගන්නවා. මේ නිපද වෙනවා රටට. දැන් අනිත් කාරණේ තමයි රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ අපි දන්නවා මේ රජය පරිපාලනය කරද්දී විශේෂයෙන්ම 225 දෙනා ජනාධිපතිතුමත් එක්ක 226 දෙනා වැඩි නැද්ද කියන එක අංකයක. දැනි එතන අඩු කරන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ අපේ පොඩි රටක් පාලනය කරන්න මෙච්චර ලොකු කණ්ඩායමක් කියලා. හැබැයි එතකොට මේ රට අවුලෙන් අවුලට යයිද මේ අමාත්‍යාංශ? එතකොට ඔය පළාත් සභාව වගේ දේවල් ඔබතුමා නිතරම කියනවා මේ සුදු වළි නඩත්තු කරනවා කියලා. ඒත් ඒ වගේ ආයතන වල තියෙන වියදම් ටිකයි ඊට අමතරව රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම හැම බජට් එකකම මිනිස්සු බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ වගේ දේවල් ගැන මොකද ඔබතුමා? මම හිතන්නේ මේක කරනවා නම් සාධාරණව කරනවා නම් මේක විප්ලවකාරී විදියට කරන්න ඕනේ. ඒ කියන්නේ ඉහළින්ම පටන් ගන්න ඕනේ. කැබිනට් මණ්ඩලය 25ට නැත්තම් 20ට සීමා කරන්න ඕනේ. කිසි කෙනා වගේ ඕනනම් 225ක් අවශ්‍යද කියලා හිතලා ඒක ඕනනම් අඩු කරන්න ඕනේ. පළාත් සභා අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් මගේ මතේ අවශ්‍ය නැහැ කියලා ඒව අහෝසි කරන්න ඕනේ. ඕක කරගෙන එන ව්‍යුහයට තමයි මේ මං කියන අනික් කොටසත් ඇතුල් වෙන්නේ. නිකන්ම එක කණ්ඩායමක් ඉලක්ක කරලා කරන එක අසාධාරණයක්. මොකෝ ඒක විතරක් නෙමෙයි මේ රටේ තියෙන ප්‍රශ්න. හැබැයි මේ ඊට වැඩිය පුළුල් විදියට හිතලා කරන්න. ඉතින් ඒක විප්ලවයක්. හැබැයි ඒ වගේ විප්ලව නැතුව අපේ ආර්ථිකය හදන්න අමාරුයි. දැන් මං කියන්නේ දැන් ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ මේ හැම එකටම එක පාට පෑ 24න් විසඳුම් ලබා දිය යුතුයි කියලා. හැබැයි ඒ පුද්ගලයන්ට මේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙනවා. ඒ ප්‍රශ්න අවබෝධ කරගන්න තමයි අපිට විසඳුම් ලබා ගන්න ඕනේ. මොකද නැත්තම් වෙන්නේ හැමතිස්සෙම මේ ඉදිරිපත් වෙන පුද්ගලයා එන්නේ ආ මං අලුත් ඔක්කොම අලුත් මට ඔක්කොම සල්ලි දෙන ඕන එකක් කරන්න පුළුවන් කියලා. ඒතකොට එතෙන්ට ගිහම යථාර්ථය තේරුම් ගන්නවා. එතකොට උඩ බලන් ඉන්නවා. ඒකනේ අපේ දැන් ආණ්ඩු කීපයකට වෙලා තියෙන්නේ.
අවුරුදු පහෙන් පහට පොරොන්දු අලුත් කර කර ඒ ජනතාවම අලුත් බලාපොරොත්තුයාගෙන හැමදාම අලුතෙන් උදේට හීනෙන් නැගිට්ටා වගේ කතා කරන රටක ජාතියක දියුණුවක් පිළිබඳව හිතන්න පුළුවන්ද? නැත්නම් මේක ගණකාධිකාරීවරුන්ට පවර්ලා අපිට නිකන් ඉන්න පුළුවන්ද? අපිට ඡන්ද දෙන්නේ අපිට මොන හරි දුන්නොත් විතරද? මෙන්න මේ වගේ දේවල් ගැන හිතන්න පුළුවන්. මේ විරාමෙන් පස්සේ අපි නැවතත් හමු වෙනවා. අනිත් කාරණා එකකින් එක අපිට ලබා දෙන්න පොරොන්දුත් එක කොයි තරම් දුරට බද්ද වෙනවද කියලා. පත් වෙන අපේක්ෂකයාට මේවා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔවුන් කතා කරන දේවල් මේවා පිළිබඳව අවබෝධයකින්ද කතා කරන්න කියන එක ගැන විමසිලිමත් ගන්න කාලය එළවමින් තියෙනවා. අපි විරාමයක් ගමු. නියමාර්ථය මෙලින්ද වරකට මහතා සමග. නියමාර්ථය. නියමාර්ථය. විරාමෙන් පස්සේ අපි සාකච්ඡාවේ අවසාන කොටස දක්වා යන්නේ කතාබහේ. අපි කතා කරමු හිටියේ රට පාලනය කරන්න බාර ගන්නට බලාපොරොත්තු වෙන අපේක්ෂකයන් පවත්වන කතාවලදී ඔවුන් රට පිළිබඳව කොයිතරම් දුරට සවිඥානිකද, එහෙම නැත්නම් ඒ කියන දේවල් කරන්න පුළුවන්ද කියන එක ගැන අවබෝධයක් ලබා ගත යුතුයි කියලා. මකරොන් එහෙම නැත්නම් රට පාලනය කරන කෙනාට බල අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රධාන භයානක ආයතන සහ සිද්ධීන් හතක් පිළිබඳව මිලිඳු වරකට මහත්මයා ගොනු කරලා කිව්වා. රට ඇතුලේ මේ දේවල් ඇති කරලා එහෙම නැත්නම් මේවා පවත්වාගෙන යන්නද නායකයා බලාපොරොත්තු වෙන්නේ? ඔහුට කරන්න ඕනේ දේ මොකද්ද? නැත්නම් මේක වෙනස් කරනවා නම් මොනවද කරන්න ඕනේ කියන එක ගැන අපි ඊළඟට කතා කරලා බලමු. සැබෑ ඕනකමක් තියෙනවා නම් පත් වෙන නායකයාට හෝ නායිකාවකට ලංකාවේ මොනවද මේ ක්‍රමයට උත්තර විදිහට ඔබතුමා යෝජනා කරන්නේ? මුලින්ම අර අපි අපේ වැඩසටහන් වල උඟක් අපි කතා කරන්නේ කිංග්ස්ලි කලත්තන, මේ කලත්තන යුගයක්. කලත්තන යුගයක් නායකයෙන්ට මුලින්ම තියෙන්නේ තියෙන සම්ප්‍රදාය කලත්තන්න වෙනවා. ඒ කලත්තන්නේ නැතුව හදන්න අමාරුයි. මොකෝ මේ අපේ මේ මුල් බැස්ස මේ ක්‍රම තියෙන්නේ ඒ විවවලට එක එක කණ්ඩායම් මෙවලින් නඩත්තු වෙනවා, එක එක දූෂණ වෙනවා. ඉතින් මේක අර හොල්ලලා තමයි හදන්න වෙන්නේ. දැන් සමාජවාද යුගයේ බැලුවොත් ඉතිහාසයේ විප්ලව ගැන කතා කරන්නේ. ඉතින් ඒ විප්ලව ගැන කතා කරන එක වටින්නේ නැහැ. අර කලත්තන එක අවශ්‍ය. දැන් ව්‍යාපාරික ලෝකයේ බැලුවොත් එහෙම අපේ ඌබර් තියෙනවා, මේ වගේ මේ මේ ඒවා අර ටැක්සි සේවය කැලැත්තුවා. එතකොට මේ මේ දැන් Google ඇවිල්ලා, Facebook ඇවිල්ලා, ඒ වගේම WhatsApp එක, Instagram එක මාධ්‍ය ශ්‍රේෂ්ඨය කැලැත්තුවා. දේශපාලනයටත් අපි අවශ්‍යයි ඒ වගේ කැලැත්තුවිල්ලක්. හැබැයි වගකීමක් ඇතුව. ඒ වගේම සමහර දේවල් බිඳින්න නැතුව හදන්නත් බෑ. ඉතින් මේ අලුත් නායකයෝ, බිහිවෙන නායකයෝ මේ රටට ඒ විදියට හිතනවා. අර පරණ විදියටම හිතාගෙන ගියොත් මං හිතන්නේ වෙන මේ මේගොල්ලන්ට දිග ගමනක් නැහැ. රටටත් යහපතක් වෙන්නේ නැහැ, දිග ගමනකුත් නැහැ. ඉතින් ඒක තමයි මං හිතන්නේ අපි ඡන්දදායකයන් පැත්තෙන්. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා අපිට ජොබ්ස් ටික තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර කියනවා ගොබතුමා කියන විදිහට ඒ වරදාන ටික ලබා ගත්තේ නැත්නම් අපි මොකටද ඡන්දෙට සහභාගී වෙන්නේ? මොකද ඡන්දදායකයෙක් විදිහට අපිට මොනවද ලැබෙන්නේ? රටේ පාලකයන් එහෙම නැත්නම් ඔවුන් අපිට සේවය කරනවා කියලා අපි කැමති දේවල් ටික දෙනවා. අපේ පඩි වැඩි කරන්න ඕනේ, අපිට රස්සා ටික දෙන්න ඕනේ, ටැක්ස් ටික පල්ලේ හදා ගන්න ඕනේ, ඉන්ධන ටික අඩු කරලා දෙන්නට ඕනේ, එතකොට නොමිලේ අධ්‍යාපනය දෙන්න ඕනේ, නොමිලේ රෝහල් ටික දෙන්න ඕනේ. මේ දේවල් ටික මොකද මේක හැමෝටම එක විදිහට දෙන්න ඕනේ. මොකද සමාජවාදී රටක් විදිහට අපේ නම දාලා තියෙන හින්දා ඡන්දදායකයන්ගේ පැත්තෙන් මේ කලත් තියෙම කොහොමද බලාපොරොත්තු වෙන්නේ? නෑ, ඒ කියන්නේ ඡන්දදායකයොත් වෙනස් වෙන්න ඕනේ නෑ, අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි හුරු වෙලා තියෙන්නේ මේ ගෝත්‍රික ක්‍රමයට. ඒ කියන්නේ අපි ගෝත්‍රික නායකයෙක් අදහනවා. ඒ නායකයා සහ ඒ ගෝත්‍රය කියන්නේ දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන්, නැත්නම් ඒක තුල තියෙන සංවිධානයක් වෙන්න පුළුවන්. ඒ නායකයා සහ ඒ ගෝත්‍රය අපිව බලා ගන්නවා. ඒ යුගේ ඉවරයි දැන්. දේශපාලන පක්ෂත් මේ රටේ විශාල පරිවර්තනයකට යන්න ඕනේ. මේ තියෙන ව්‍යුහ වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒ අලුත් යුගයේ තියෙන්නේ අපි හැම දෙනාටම අපි හොයාගන්න ඕන අවස්ථාවක් අපේ අනාගතය සම්බන්ධව. රජයේ සේවය වෙන්න පුළුවන් සමහර වෙලාවට. මොකද දක්ෂම කට්ටිය රජයේ සේවයට අතුල් වෙන එක සාධාරණයි. හැබැයි ඊට අමතරව විවසායකත්වයේ තියෙනවා. මේ වෙන වෙන සංවිධාන, අද ස්වේච්ඡා සංවිධාන තියෙනවා. වෙන පැති වලට යනවා. රජයේ සේවය කියන එකට දැන් බැලුවොත් හුඟක් රටවල් වල තරුණ තරුණියන්ට රජයේ සේවය කියන එක තමයි ඒගොල්ලන්ගේ අන්තිම තීන්දුව. විකල්ප හැටියට ගන්න, තීන්දුව හැටියට ගන්න. අපේ රටේ ඒක පළවෙනි තැනට ගිහින්. ඉතින් ඒක තමයි මේ නායකයෝ බලන්නේ කොහොම හරි ඒක රජයේ සේවයට ඇතුල් කරන්න. ඒ වගේම ඒක හරහා මොකද්ද තියෙන බලාපොරොත්තු? මම දේශපාලඥයෙක්, මම මේ පුද්ගලයාට ඒ රැකියාව ලබා දෙනවා. මට ලැබි වෙන්න ඕනේ ජීවිතේටම. ඒ කියන්නේ ඡන්ද දෙන්න ඕනේ, උදව් කරන්න ඕනේ එහෙම. දැන් වෙන සමාජවල කොච්චර එහෙම පේන්නේ නැහැ. සමාවෙන්න. ව්‍යාපාරික ප්‍රජාව, ආගමික ප්‍රජාව, එතකොට ඇකඩමික් කියලා කියන මේ බුද්ධිමත්තුන් රටේ ඉන්න. මෙන්න මේ කට්ටියකින් බලාපොරොත්තු වෙන්න ඕනේ මොකද ඡන්දයකදී?
මීට වැඩිය බලාපොරොත්තු වෙනවා. මොකෝ ඒ කණ්ඩායමුත් හොර වෙලා තුරු වෙලා තියෙන්නේ මේ ගෝත්‍රික ක්‍රමයට. ඒ කියන්නේ ව්‍යාපාරිකයත් ගිහිල්ලා දේශපාලඥයෙකුට උදව් කරනවා, ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා මොකක් හරි ටෙන්ඩර් එකක් හරි මොන හරි පස්සේ. මේ හැම ශිෂ්‍යයෙම මේක මාධ්‍යත් මේක වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලවලත් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලවල වෙන්නේ ඒ ආචාර්යතුමාලාගේ බලාපොරොත්තුවක් තියෙනවා, මොන හරි තව අවස්ථාවක් ලැබෙයි හරි දේශපාලඥයාට සහය දුන්නොත් කියලා. ඉතින් ඒ ක්‍රමය ඒක අර ඉංග්‍රීසියෙන් කියන්නේ පැට්‍රනේජ් පොලිටික්ස් කියලා. ඒක අර පරණ ඒ ගෝත්‍රික ක්‍රමය ඒක මේ යුගයට ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ අලුත් නායකයෙක් මේ රටට බිහි වෙන අලුත් නායකයා මේක බිඳින දර්ශනයකට එන්න ඕනේ. අර අපි මුලින්ම කතා කරපු ආර්ථික සත්‍ය මේකට එකතු වෙනවා. හේතුව තියෙන්නේ අපේ ආර්ථිකය හැදිලා තියෙන්නේ මේ ව්‍යුහයට. ඉතින් මේක මේ ආර්ථිකය මේ අපි කලඹන්න යනකොට මේවක කලබනකොට ව්‍යුහය වෙනස් වෙයි. කාලය මදි තමයි කෙටියෙන් අමාරු ප්‍රශ්නයක් මට කියන්නේ. කාලයත් එක්ක ඔබතුමාට මේකට උත්තර දෙන්න පුළුවන් වේද කියන එක තමයි තරඟේ වෙන්නේ. ඉන්දියාව වගේ අතිශය සම්ප්‍රදායික රටක මෝදි ජනාධි අගමැතිතුමා වගේ කෙනෙක් කොහොමද පරිවර්තනය කැළඹීම කරන්නේ සම්ප්‍රදාය තියාගෙන, එහෙම නැත්නම් දේශපාලන ඉලක්කයන් එහා මෙහා කරගන්නේ නැතුව තමන්ගේ ජනප්‍රියත්වය අඩු වැඩි කරගනිමින් කොහොමද ඒ අවධානම ගන්න? එහෙම නායකයෙකුට අපේ රට විරුද්ධ වෙයිද? මම හිතන්නේ මෝඩි අගමැතිතුමා දකුණු ආසියාවේ මේ කැළඹිලි යුගයට නියමුවේ නායකයෙක් පැහැදිලිව. ඒ කියන්නේ එයා මේ බැලුවොත් එයාගේ දේශපාලනය සමහර වෙලාවට ජාතිවාදයේ මායිමටම යනවා. ඒත් ගිහිල්ලා පොඩ්ඩක් ඇතුල් වෙනවා. මායිමට යන්නේ කණ්ඩායම එකතු කරගන්න. ඊට පස්සේ අනිත් පැත්තට හැරෙනවා, මේ පැත්තට හැරෙනවා. හැබැයි එයා ඒක හරහා මොකද්ද කරුවේ? කොංග්‍රස් පක්ෂය දැන් දන ගැස්සුවා. ඒ කියන්නේ මේ දැන් අපේ රටේ වගේම ඉන්දියාවෙත් එක පවුලක් බලනකොට මේ නිදහසෙන් පස්සේ ඒ පවුල් දේශපාලනයක් තිබුණා. එයා ඒකට විශාල ප්‍රහාරයක් එල්ල කෙරුවා. කියන්නේ මේ කියන්නේ ප්‍රභූ පවුල් දේශපාලනය. අපේ රටේ ප්‍රභූ පවුල් දේශපාලනය තමයි තියෙන්නේ, තාමත් තියෙනවා එක මට්ටමක. ඉතින් මේ ඒකට එයා ප්‍රහාරයක් එල්ල කෙරුවා. ඒක කැළඹිල්ල. මෙහෙත් ඒක වෙන්න ඕන. ඊට පස්සේ එයා මේ තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. මේ හැම එක්කෙනාටම බැංකු ගිණුමක් දීලා එකට සල්ලි ඇතුළු කරන විදිහට තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. එයා එක එක උපක්‍රම පාවිච්චි කරලා කරන්නේ කැළඹිල්ල. ඒක තමයි එයා කරන්නේ. දැන් එයා සාර්ථක වෙයිද? ඉතිහාසයේ ලියනකොට එයා සාර්ථක නායකයෙක් කැටියට ලියවෙයිද? ඒක මම දන්නේ නැහැ. දැන් කියන්න අමාරුයි. දැන් එයාගේ දෙවනි වරමට ඇවිල්ලා තියෙන්නේ. එයාට විවේචනය කරන පුද්ගලයෝ කියනවා ඔක්කොම තියෙනවා, හැබැයි අපේ ආර්ථිකය තාම වේගවත් මදි කියලා. ඒක ඇත්තක් තියෙනවා. මොකද එයා බලයට එනකොට එයාගේ බලාපොරොත්තුව තිබුණේ ආර්ථික දියුණුව. හැබැයි ඒක එයාට කරගන්න බැරි වුණා. අනිත් ටික එයා කෙරුවා හුඟක් දේවල්. ඉතින් එයා කියන්නේ දැන් මේ දෙවනි වරමේ මම ආර්ථිකය දියුණු කරනවායි කියලා තමයි එයා ඡන්දෙ ගත්තේ. ඉතින් ඒක හොඳ උදාහරණයක්. හැබැයි අපිට ගැළපෙන ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ. මොකද අපිට ඉතිහාසයක් තියෙනවා, අපිට සම්ප්‍රදායක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා. ඒක තුල කොහොමද මේක කරන්නේ කියලා. හැබැයි අර ව්‍යුහයෙන් පිට හිතන්නේ නැතුව මං හිතන්නේ අලුත් නායකයෙකුට මේ රටට ඒ අවශ්‍ය නායකත්වය දෙන්න බෑ. මොකෝර බලය ගත්තත් ඒ පුද්ගලයාට දිග කාලයක් යන්න. අපි හිතමු අලුත් වයින් පරණ බෝතල් වලට දානවද, පරණ වයින් අලුත් බෝතල් වලට දානවද? අර පොත්පත් කියවන උදවියව තියෙන ජනප්‍රිය උදාහරණ. මේක ඇතුලේ නායකයන් වන්නට බලාපොරොත්තු වෙන උදවියට අපි බල කරමු අලුත් ආකාරයට හිතන්නට. ඒ කැළඹීම සඳහා බය නැතුව මුලපුරන්ට ඡන්දදායකයන් විදිහට අපි හිතමු අලුත් වෙනස. එහෙම නැත්නම් කොයි ආකාරයෙන් හෝ කැළඹිලි සහගත ආකාරයට දේවල් දිහා බලන්න වගකීමක් එක්ක මේ කැළඹීම කරන්න, කැළඹීම කරන්න පුළුවන් උදවිය කවුරුන්ද කියා විචක්ෂණශීලී වන්නට මෙවර ඡන්දයේදී ජනාධිපතිවරුන් අගමැතිවරුන් තෝරා ගන්න. ඒ නිසා අපි සුබපතමු. අවදියෙන් ඉන්නට අපට ආරාධනා කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා බිරිඳ බරගොඩ මහත්මයාට. නියමාර්ථයේ වැඩසටහන අද දවසට අපි සමු ගන්නවා. ඔබේ අදහස් කෙලින්ම ලියන්න අවස්ථාව දීලා තියෙන තිරේ. ඒ සඳහා අපි කැමතියි ඔබේ අදහස් ඔබේ නම ගමත් එක්කම අපිට සටහන් කරනවා නම් අනාගතයේදී වපුටා ගන්න අපිට අවසර තියෙන නිසා. අපි නැවතත් හමු වෙමු නියමාර්ථයෙන් සමු ගන්නට අවසරයි. මම කිංස්ලි රත්නායක. නියමාර්ථය